हाय मम जनित अद अभी बलमु फ्री हैंड पोर्ट्रेट क्या करगाने को मदगीला इतनी गुड गाल पास तमें मे वगे ड्रोविन वीडियो का क्वालट गे इन मुलिम मम रऊ मेदगा अद लूमीस मेथड लंगिंग मेथड अतमें वाले पेन अदाने अकाडमिक क्या विधिमा वेडे रऊ मेदगी रऊ मे विधि हतरकट बेदगा इवागेम රවුම මැද සමචතුරාශ්‍රයක් ඇඳ ගන්නවා මේ සමචතුරාශ්‍රයේ දෙපැත්ත සයිඩ් ප්ලේන්ස් ඒ වගේම තමයි උඩ යට ගත්තොත් උඩ හෙයා ලයින් එක යට තියෙන නහය නහය යට කෙළවර ඒ වගේම තමයි මැද ඉර මැදින් තිරස්ව ගහලා තියෙන ඉර තමයි අපේ ඇහිබැම ඇහිබැමේ ඉඳන් නහයටත් නහයේ ඉඳන් නිකටටත් හෙයා ලයින් එකත් अहिबमेंदम एक्म सईसली वगेम निकट इंदुवट तीन दूर हरमदीम बेदागर पास अभी एस दिख तीन तन गण पुलवा मे एवरेज ह्यूमन प्रपोर्शन तम अभी वेडगरा मेवतम चित्रशिल्पी गन गण देवा कोटपूर्वाण सरलाम अभी हेड के कंस्ट्रक्षन मे भी करगे इन्नो ना करगे इंदा तम अंतिम अभी अंतिम पटांगा नीट डिरेसे करगे मका मम अर अपे इसम कंस्ट्रक्षन मका अतमे लाइन इसे अड़क रोने मेतनी पापचराने मारी पेनल पेनल हॉलडे दी पेनल मुखद पेनल को खंद मेदगा खंद प्रपोर्शन खंद साहिटनवा अपे अहि बेमेद नहाय अटकेलवर विनक बिल्लत मेहम्म लावट एदगावा मंगद मूनट तमा वेडी अवधाने दी इत मेर गईडेंस गईडलाइन टीक बलागेन अभी एक फॉलो कराट पास हम प्रपोर्शनली करेक्ट वर्क कपीट करगा पुलवा हेआ लाइन तीन तेनी हेआन को अंदगा इवागे मतम सैड प्लेन सेम व्यंकर मेके लाइट गो लाइट पैदकि हमला इवागेम लोक बउंस लाइट बला पुलवा लाइट कंडीशन इगर का पल्ले कमेंट सेक्शन के कमेंट कदाकिन कोहमद लाइट हदागा कीयला इट पास मम ईसोटे नहाय वगे देवा स्कैच कर गवा ईसोटे अदगा ईसोटे अतुलेता अपे अक्षि गोले ई बोल निर्माण तीय पीहिटला तीय मे आगे तीयन सामी नहायाक इवागेमता शेड लाइट देख मम मुलिम व्यंकर इतकोट आप लाइट अंड हदागा हरम ले मुखद मेक इक्का लाइट हम मेवागे लाइट कंडीशन तीयने हरम ले चिंत्रीन चित्रशिल्ट इवागेम तम हरम लस्तना डेपेम हर पेनवा मेहिम अंदने चित्रवल अभी मे अंदर पोर्ट्रेट के खम्मे अब बलागरण बोलवा पोषाडो काकतीरवा ये वागे में चिन्ह कह रहे गुडाक डाक तोले हे मंदिर कोट तोल तीयन क्रमवेद आकतीरवा ये क्रमेटा एंदगा अनी तोले पालल हेम दिग अतर गो तपी एक अहे खालू इंगिरियाव के लिंग वागे एक मनुष्य गे मनुष्य चुट्टा एह मेहबेला विनाश न पुलवा यदि मारी सॉफ्ट पेंसिल अतमे मम्मे तेंदी में चित्र अंदी न पावेच कराने एमना स्कैच करगा पावित करें एस देखा मे विद स्कैच करगा
ඇස් දෙකක් අතර තව ඇහැක් දාන්න තරම් දුරක් තියෙන්න ඕන සාමාන්‍යයෙන් නහය පළල එහෙම තියෙන්නේ ටියර් ඩොට් එකට කෙලින් තමයි තියෙන්නේ ටියර් ඩොට් එක එහෙම නැත්නම් අපි කියන කබවල කියලා අන්න එතෙන්ට කබවල කියනවා කඳුළු වල කියනවා කොහොම හරි කබවල නිකන් කැතයි වගේ නම් ටියර් ඩොට් එක කියලාම කියන්නේ එතෙන්ට ටියර් ඩොට්ස් තියෙන කෙලින් තමයි අපේ නහය කෙලවර වෙන්නේ ඉතින් සමහර අයගේ නහය එහෙම කෙලවර වෙන්නේ නැහැ ඉතින් මෙතෙන්දි මම ස්පොන්ජ් එකක් පාවිච්චි කරනවා මේකප් ආටිස්ට්ලා පාවිච්චි කරන ස්පොන්ජ් එකක් මේක හරිම ස්මූත් මම අද පාවිච්චි කරන කඩදාසිය ක්‍රාෆ්ට් පේපර් එකක් නිසා ක්‍රාෆ්ට් පේපර් එක ගොඩක්ම රෆ් පේපර් එකක් එතකොට ඒක ඇතුළට මේ චාකෝල් පවුඩර් එක යන්න ඕන නිසා මම ඒ වගේ උපකරණ පාවිච්චි කරනවා ඇහි තියෙන කළු ඉංගිරියාව දැන් මම ඇඳගන්නේ ද ලේසි වේවි චුට්ටක් ලඟ වෙච්ච නිසා වීඩියෝ එක ඔයාලට බලා ගන්න ඊට පස්සේ අපි මේක අඳුර ගන්න ඕන මේකේ තියෙන ඩාර්ක්ම තැන් ටික එහෙම නැත්නම් ඩාර්ක්ම ඒරියා ටික අඳුර ගන්න ඕන කොහෙද කියලා නාසයේ සිදුරු ඒ වගේ දැන් ගොඩක් ඩාර්ක් කන එහෙම මේකේ ගොඩක් ඩාර්ක් ගොඩක්ම ඩාර්ක් වෙන්න ඕන තැන් මම මේ විදියට පින්සලකිනුත් ස්ප්‍රෙඩ් කරගන්න වෙතන තියෙන චාකෝල් පවුඩර් එක මොකද පේපර් එක රෆ්නේ එහෙම නැත්නම් වෙන්නේ ඇඳලි වරුණාට පස්සේ හැමතැනම අර ඩාර්ක් ස්පොට්ස් වලත් සුදු පාට එහෙම නැත්නම් බ්‍රයිට් ඩොට්ස් තියෙනවා එතකොට නිකන් පොඩක් අවුල් අවුල් වගේ එකයි ඉතින් මෙතෙන්දි මේ පාවිච්චි කරන උපකරණ ගත්තත් මේ ගොඩාක් මිලාතික උපකරණ මෙතෙන්දි පාවිච්චි වෙනවා හරිම අඩුයි මෙතෙන්දි පාවිච්චි වෙන්නේ මේ ඇත්තටම මේ ක්‍රාෆ්ට් පේපර් එකක් ක්‍රාෆ්ට් පේපර්ස් අපිට ඕන තරම් හොයා ගන්න පුළුවන් ඩ්‍රෝවිංස් වලටම හදාපුවා වෙනමත් තියනවා ගන්න ඉතින් මේ පාවිච්චි කරන පැන්සල ගත්තොත් මේක නැචරල් කියලා එන මාරිස් ලාගේ පැන්සල මේ පැන්සල් දෙකත් මම දවසක ඔයාලට පෙන්වන්නම් ඒක කොහොමද වැඩ කරන්නේ කියලා මම මට මතක විදියට මගේ channel එකේ ඇතුලේ මේ videos මම කරලා තිබුණේ නැහැ general charcoal ඔයාලට මතකයි නේද මේ තියෙන්නේ general charcoal එකේ white charcoal එක මං හරි ආස white charcoal එකක් මේක නියමට ගෑවෙනවා නියමට වැඩ කරන්න පුළුවන් මම මේක තමයි පාවිච්චි කරන්නේ මේ චිත්‍රයේ තියෙන highlights වගේ දේවල් දාන්න මේ ඔක්කොම සමහර තැන් මම අතින් ස්ප්‍රෙඩ් කරගන්නවා ලිෆ්ට් කරගන්නවා ඒ වගේ දේවල් කරාම මේක ලස්සනට හදා ගන්න පුළුවන් ඒ වගේම තමයි මේක අර push and pull කියන එක ගැන අපි ටිකක් වැඩිපුර හිතලා වැඩ කරන්න ඕන එහෙම නැත්නම් work එකේ 3D ගතිය නැති වෙලා flat වෙන්න පුළුවන් කොහොම light and shades දැම්මත් 3D ගතිය නැති වෙන්න පුළුවන් 3 dimensional features ඉතින් ෆ්‍රී හෑන්ඩ් අඳිනවා කියන්නේ ටිකක් චැලෙන්ජින් වැඩක් ඒ වගේම තමයි හරිම රසවත් වැඩක් කොටු ගගා කොටු කෑලි පුරවනවා වගේ ඒක අපිට හරි අමාරුවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි හරිම රසවත් වැඩක් ඉතින් ඔයාලටත් ෆ්‍රී හෑන්ඩ් අඳින්න ඕන නම් ඔයාලට තාම ෆ්‍රී හෑන්ඩ් අඳින්න බැරි නම් ඔයාලට පුළුවන් අපේ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න ඔන්ලයින් තියෙන්නේ ඔයාලට හරිම ලේසි බේසික් ඩ්‍රෝවිංස් නිසා ඔන්ලයින් ඉගෙන ගන්න එකේ ලොකු අවුලක් නැහැ ඉතින් ඔයාලට පුළුවන් බේසික් ඩ්‍රෝවිං ක්ලාස් එකට ජොයින් වෙලා බේසිකලි කොහොමද අපි ඩ්‍රෝවිංස් අඳින්නේ ප්‍රින්සිපල්ස් මොනවද එතකොට ෆන්ඩමෙන්ටල්ස් මොනවද ඒ වගේ දේවල් දැනගන්න පුළුවන් ක්ලාස් එකට ජොයින් වුණොත් මම පල්ලෙහායින් ඔයාලට කන්ටැක්ට් ඩීටේල්ස් දාන්නම් ඒ වගේම තමයි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම් කොහොමද ජොයින් වෙන්නේ කියලා මම මේ වගේ වර්ක් එකක් කරගන්නකොට අවදාවක්වත් එක තැනක වැඩ ඉවර කරන්නේ නැහැ
හැම තැනම වැඩ ටික 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 තමයි කරන්නේ. මොකද අපිට යුනිටි එකක් තියෙනවා පවත්වාගෙන යන්න. එහෙම නැතු වුණොත් වෙන්නේ ලයිට් කන්ඩිෂන්ස් වෙනස් වෙලා, ෂේඩින්ග්ස් වෙනස් වෙලා ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ෆ්ලැට් වෙනවා ඇත්තටම ෆොටෝ එක. අපි අඳින චිත්‍ර ෆ්ලැට් වෙනවා. ඒ ෆ්ලැට් වෙන එක නවත්ත ගන්න පුළුවන්. තැන් තැන් වල වැඩ කරන එකෙන් එක තැනක වැඩ ඉවර කරන්න නැතුව, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඇහැ වැඩ ඉවර කරලා එහා ඇහැට ගිහිල්ලා ඊට පස්සේ ඒකේ වැඩ ඉවර කරලා නහයට ගිහිල්ලා ඒ වගේ වැඩ කරන්නේ නැතුව අපි සාමාන්‍ය විදියට හැම තැනකම අපිට ලේයර්ස් විදියට උනත් කමන්නේ වැඩ කරන එක සෑහෙන වටිනවා. ඉතින් මේ චාකෝල් මෙතෙන්දි මම අද නැචරල් චාකෝල් මොනවත් පාවිච්චි කරන්නේ නැහැ නේ, ඔක්කොම කම්ප්‍රෙස් චාකෝල් කුලයට අයිති උපකරණ තමයි මෙතෙන්දි පාවිච්චි කරන්නේ, විශේෂයෙන්ම පැන්සල්. මේ පැන්සල් පාවිච්චි කරනකොට මතක තියාගන්න මේවා ඇඟිල්ලට ලිෆ්ට් වෙන ප්‍රමාණය බොහොම අඩුයි. ඉතින් ලිෆ්ට් කරන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න වෙනවා අනිවාර්යෙන් නීඩ ඩිරේස් එකක්. ඇඟිල්ලෙන් අපිට ස්ප්‍රෙඩ් කරන්න පුළුවන්. ඉතින් මේ චිත්‍රය ඇතුලේ මේ නෝස්ට්‍රෝස් ඒ වගේම තමයි කන එක කනක්, ඒ වගේම එක ඇහැක අයිසෝකට් එක ගොඩාක් ඩාක්, ඒ වගේම චින් එක ඩාක්. අන්න ඒ ගැන හිතන්න. සමහර ලාවට අපි වැරද්දක් විදියට කරනවා, ඇස් දෙකේ කළු ඉංග්‍රියාව කළු පාට නිසා ඒක කළුම කළු පාටට තියලා අනිත් ඒවා ගැන සැලකිල්ලක් දක්වන්න නැති එක. එතකොට ඒ හා සමානම විදියට ලයිට් ඇන් ෂේඩ්ස් තියෙන තැන් ඕන තරම් ඇඟේ තියෙනවා. ඇහැ විතරක් නෙමේ කළු, කොණ්ඩේ විතරක් නෙමේ කළු. කළුම පාට දේවල් වලට වඩා මෙතෙන්දි හිතන්න ඕන ඇත්තටම ලයිට් එක මොකද්ද, ෂේඩ් එක මොකද්ද කියන එක ගැන. ඒ වගේම තමයි ෆෝම් එක. ෆෝම් එක කියන එක අතිශය වැදගත්. චිත්‍රයක් අඳිනකොට දැන් ෆෝම් එක ගිලිහුණාට පස්සේ වෙන්නේ ඒත් ෆ්ලැට් වෙන එක. ෆෝම් එක තමයි 3 dimensional features වල තියෙන හොඳම පොයින්ට් එක. 3 dimensional features හරියට දාන්න ඕන නම් අපි ෆෝම් එක ෆලෝ කරන්න ඕන. ෆෝම් එක ෆලෝ වුනේ නැති වුනාම මේ ෆීචර්ස් හරියට එන්නේ නැහැ. ඩ්‍රෝවින් එක ෆ්ලැට් වෙනවා. අපි කොච්චර 3D වට වැඩේ කරත් අන්තිමට ඩ්‍රෝවින් එක ෆ්ලැට්. ඉතින් මෙතෙන්දී ඔක්කොම කරන්නේ ලයිට් ඇන් ෂේඩ්ස් දාගන්න එක කරන්නේ. අර නැචරල් පැන්සල තමයි පාවිච්චි කරන්නේ. නැචරල් කියලා එන මාරිස් ලාගේ පැන්සල තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. මේ වර්ක් එක හරිම මේ ලේසි කරගන්න. ඒ කියන්නේ දැන් මෙතෙන්දි මම ලයිට්ස් වෙනම කන්ට්‍රෝල් කරනවා, ෂේඩ්ස් වෙනම කන්ට්‍රෝල් කරනවා. එතකොට මිඩ් ටෝන්ස් වගේ දේවල් වලට කඩදාසියේ පාටම සමහර තැන්වල ඉතුරු වෙනවා. එතකොට ගොඩාක් අර පාට කරගන්න කියලා ගොඩාක් දේවල් නැහැ. ඒ වගේම තමයි මේකේ අර ෆෝම්ස් හදාගන්න හරිම ලේසි. ෂේඩ් එක වෙනමයි, ලයිට් එක වෙනමයි, දෙපැත්තට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නිසා. එතන අපි සුදු පාට කොලයක් පාවිච්චි කරොත් එතෙන්දී අපිට ෂේඩ්ස්, එහෙම නැත්නම් ඩාර්ක් වැලියුස් විතරයි දාන්න පුළුවන්. ලයිට් වැලියුස් අපිට ඉතුරු කරන්න සිද්ධ වෙනවා. ගොඩාක් කලබල වෙන්න එපා මේ වගේ වර්ක් එකක් කරගන්නකොට. ඉවසිලිවන්තව කරගන්න. පැන්සලේ තුඩ ගැන සැලකිලිමත් වෙන්න. වඩ තුඩ ෂාප් කරගන්න ඕන තැන්වල කම්මැලි නැතුව අනිවාර්යෙන් ෂාප් කරගන්න. හිතන්නත් එපා ඔයාගේ පැන්සල ඉක්මනට ගෙවෙනවා නේද කියලා. ඉතින් ගෙවෙනවා තමයි. පැන්සල බේරන්නයි චිත්‍ර අඳින්නයි දෙකක් අපිට කරන්න හරිම අමාරුයි. මෙතෙන්දි මතක තියාගන්න ඕන අනිත් කාරණේ තමයි පුෂ් ඇන් පුල් කියන එක. හියුමන් හෙඩ් එක ගත්තට පස්සේ අපේ ඇස් වගේ තැන් ගිලිලා තියෙන්නේ, නහය වගේ තැන් ඉස්සරහට ඇදිලා තියෙන්නේ. එතකොට බෙල්ල කියන්නේ පොඩ්ඩක් පස්සට වෙන්න තියෙන එක, මූණට වඩා පිටිපැත්තෙන් තියෙන දයක්. අන්න ඒ වගේ දේවල්. එතකොට කන් කියන්නේ කන් දෙක මූණට වඩා නහයට වඩා පිටිපැත්තෙන් තමයි තියෙන්නේ. එතකොට ඒවා පුෂ් ඇන් පුල් වලට අයිති වෙනවා. එතකොට පුෂ් වෙන තැන් පුෂ් විදියටත් අඳින්න, පුල් වෙන තැන්
ఫుల్ విధియట తదిన్న అపి ఒక బలాగండ ఓన ఇది ఏకది లైట్ అండ్ షేడ్స్ వలది ఏ వగేమ తమై పర్స్పెక్టివ్ గన హితలా కలర్ పర్స్పెక్టివ్ వగే దేవల్ పావిచ్ కరల అపిట డెప్త్ ఎక కదన్న పులం పుష్ వెన తం పుష్ కరన్న పులువాం పుల్ వెన తం పుల్ కరన్న పులువాం ඉතින් ගොඩක් දේවල් ඔයාලා මේක අත්දැකීමෙන් ගන්න ඕනේ. ඒ වගේම තමයි චිත්‍ර වගේ විෂයක් ඉගෙන ගන්න ඕන. නිතරම ප්‍රැක්ටිස් කරන්න ඕන, නිතරම දේවල් දිහා බලන්න ඕන, දකින්න ඕන. චිත්‍ර ශිල්පියෙක් කියන්නේ නිතරම චිත්‍ර අඳින මිනිස්සෙක් විතරක් නෙමෙයි, දේවල් හරියාකාරව නිරීක්ෂණය කරන කෙනෙක් වෙන්න ඕන. නිරීක්ෂණය කරන්න නැතුව චිත්‍ර අඳින්න බෑ. ඒ නිසා නිතරම නිරීක්ෂණය කරන්න මොනවද තියෙන්නේ. ඒ වගේම තමයි හැම වෙලෙම ඔයාලා ගාව ප්‍රශ්නයක් තියෙන්න ඕන ඇයි කියලා. යමක් වෙනකොට ඇයි කියන ප්‍රශ්නේ තියෙන්න ඕන. චිත්‍ර කියන විෂය විශේෂයෙන්ම මේ ඇකඩමික් ආර්ට්ස් කියන දේවල් හරිම විද්‍යාත්මකයි. ඒ වගේම තමයි සමහර දේවල් ගොඩක් ගණිතමයයි. ඒ නිසා ඒව ගැනත් පොඩි අවබෝධයක් තියාගන්න එක සෑහෙන්න වැදගත්. මම බ්‍රයිඩ් ම හයිලයිට්ස් ටික මේ විදියට දා ගන්නවා. එතකොට මට තේරුම් ගන්න පුළුවන් මිඩ් ටෝන්ස් ලයිට්ස් වගේ දේවල් මොන වගේ වැලියු එකක තියෙන්න ඕනද කියලා. මොකද තාම මිඩ් ටෝන්ස් එහෙම නැත්නම් ලයිට්ස් දාන්න පටන් ගත්තේ නෑ මම. සමහර අවස්ථාවලදී මකන පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා සමහර වැලියුස් අයින් කරලා දාන්න, සමහර වැලියුස් අයත් දාන්න. මෙතෙන්දි මේ පාවිච්චි කරන කළු පාට පැන්සල සාප්ට්‍රි කියන බ්‍රෑන්ඩ් එකේ පැන්සලක්. මට මතක විදිහට මම ඔයාලට ඒකනම් පෙන්වුවේ නෑ. ඒක මම ඉස්සරහට පෙන්නන්නම් මේ පැන්සල මොන වගේද කියලා. හරිම ආස හිතෙන පැන්සලක් වැඩ කරද්දි ලොකු මිල ගණනක් වෙන පැන්සලකුත් නෙමෙයි. දැන් මෙතෙන්දි පාවිච්චි කරන ගොඩාක්ම චාකෝල් වර්ග පැන්සල් ගොඩක් සොෆ්ට් චාකෝල් නෙමෙයි. ඒ කියන්නේ ජෙනරල්ස් චාකෝල් වගේ ගොඩාක් සොෆ්ට් චාකෝල් පැන්සල් මෙතෙන්දි මම පාවිච්චි කරලා නැහැ. මේක ටිකක් අතට බර දැනෙන ටිකක් හાર્ඩ්නස් එක තියෙන චාකෝල් බ්‍රෑන්ඩ්ස් තමයි මෙතෙන්දි පාවිච්චි කරන්නේ. ඇඟිල්ල වගේ තැන් පාවිච්චි කරන්න ඕන මේක ස්ප්‍රෙඩ් කරගන්න හරි ලේසි. පේපර් ස්ටම්ප්ස් මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ නැහැ ස්ප්‍රෙඩ් කරන්න. මොකද ක්‍රාෆ්ට් පේපර් එකක් පාවිච්චි කරන්නේ චිත්‍රය ඇඳගන්න. පේපර් ස්ටම්ප් එකක් පාවිච්චි කරොත් වෙන්න පුළුවන් හානිය තමයි ක්‍රාෆ්ට් පේපර් එක ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඔයත් ඇත්තටම කැමති නම් මේ වගේ චිත්‍ර අඳින්න මගේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ඉගෙන ගන්න කැමති කට්ටියන්ට සාමාන්‍යයෙන් මගේ වීඩියෝස් බලලා ඉගෙන ගන්නවට වඩා දෙයක් එතෙන්දි ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මෙතෙන්දි මේ පාවිච්චි කරන්නේ මම ඊයේ පෙරේදා ඔයාලට පෙන්නපු පැන්සලක්. ඒ තමයි ක්‍රේට කලර් වයිට් චෝක් එක. ඒ වගේම තමයි අනිත් පාවිච්චි කරන්නේ කොන්ට පැරිස් එකේ මම ඔයාලට සුදු පාට පැන්සලක් ගෙනල්ලා පෙන්නුවා. ඉතින් මේවට තියෙන වීඩියෝස් ඔක්කොම මම උඩින් දාලා තියන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ පැන්සල් මොන වගේද කියලා බලන්න මේ වීඩියෝස් වලට ගිහිල්ලා. ඉතින් මේ පැන්සල් මිලදී ගන්න තියෙන විස්තර හැම දෙයක්ම මේ වීඩියෝස් වල තියෙනවා. මේ උපකරණ හැම එකක්ම වගේ මෙතෙන්දී පාවිච්චි කරන්නේ චිත්‍ර සඳහාම විශේෂයෙන්ම නිපදවපු උපකරණ. එහෙම නැතුව ස්ටේෂනරි අයිටම්ස් විලිපිද්‍රව්‍ය පාවිච්චි කරන දේවල් නෙමේ. ඒ කියන්නේ සාමාන්‍ය කාර්යාල ප්‍රයෝජනය සඳහා භාවිතා කරන කිසිම උපකරණයක් මෙතෙන්දී මම භාවිතා කරන්නේ නැහැ. මෙතෙන්දී ඔක්කොම පාවිච්චි කරන්නේ චිත්‍ර අඳින්න විශේෂයෙන්ම හදපු උපකරණ. එතකොට කොන්ට පැරිස් එක ගත්තොත් කොන්ට පැරිස් එක made in France.
එමනන්න ප්‍රංසය හදල තියෙන්නේ ඒවගේම තමයි ක්‍රේට කලයක ඕස්ට්‍රේලියන් මෙටීරියල් එකක් බ්‍රෑන්ඩ් එකක් මොන්ට් මාටි කියන්නත් ඕස්ට්‍රේලියන් බ්‍රෑන්ඩ් එකක් ඒ බ්‍රෑන්ඩ් කරන් අද පාවිච්චි කරන්නේ මේ පෝට්‍රේට් එක අපිට බලාගන්න පුළුවන් ෂැඩෝස් තියෙන පැත්ත ලොකු හාෂ් බවුන්ස් ලයිට් එකක් තියෙනවා ඒක තමයි ඇත්තටම මට මේ වර්ක් එක ඇතුලේ චැලෙන්ජින්ම පාට් එක උනේ ඒ බවුන්ස් ලයිට් එකේ තියෙන ඕන වැලියු ලෙවල් එක මොන වගේද කියන එක තේරුම් ගන්න මොකද ඕනට වඩා වැඩි වුණොත් ලයිට් එකට වඩා එළිය වැඩි වුණොත් අපේ 3 dimensional features වලට සෑහෙන ලොකු ගැටලුවක් වෙනවා ඔයාලත් මේ වගේ උපකරණ පාවිච්චි කරලා බලන්න චිත්‍රාන්දි හැමදාම ග්‍රැෆයිට් පැන්සල්ම පාවිච්චි කර කර ඉන්නේ නැතුව මේ වගේ වර්ක්ස් කරලා බලන්න මොකද මේ ඇකඩමික් වර්ක්ස් වලදී එහෙම නැත්නම් චිත්‍රාන්දින චිත්‍ර ශිල්පීන්ට හදපු උපකරණ තමයි මේවා සාමාන්‍ය පැන්සලකට වඩා ගොඩක් ආටිස්ටික් වැඩ කරගන්න පුළුවන් මේ උපකරණ පාවිච්චි කරලා ඒ වගේම ඇකඩමික් වැඩ කරගන්න හරිම ලේසි ඒ ෆීල් එක සෑහෙන දුරකට අරන් දෙන උපකරණ තමයි මේවා ඉතින් මේ වැඩේ මම සාමාන්‍යයෙන් පැය දෙකහමාරක් තුනකට කිට්ටු වෙන්න වෙලාවක් ගත කරලා තමයි කරේ නමුත් ඔයාලට පෙන්වන්න මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙනවා සමහර තැන්වල 100%කින් සමහර තැන්වල 400%කින් වගේ ස්පීඩ් කරලා තියෙන්නේ ඇතරම් මම හරිම සතුටෙන් ඒ වගේම එන්ජොයි කර කර ඇඳපු පෝට්‍රේට් වර්ක් එකක් මේක අනිත් එක මේ වගේ ලයිට් කන්ඩිෂන් එකක් කියලා කියන්නේ ආටිස්ට් කෙනෙක්ට හරිම වටින ලයිට් කන්ඩිෂන් එකක් මේ වගේ ලයිට් කන්ඩිෂන්ස් තියෙනකොට හරි ලස්සන වැඩ කරන්න පුළුවන් ඒ වගේම තමයි ඔබ්ජෙක්ට් එක එහෙම නැත්නම් මේ පුද්ගලයාව එයාගේ එක්ස්ප්‍රෙෂන්ස් ඒ වගේම තමයි එයාගේ මූණේ තියෙන ස්වභාවයන් හැඩතල හැම එකක්ම වගේ හරි අපූර්වට ප්‍රතිනිර්මාණය කරගන්න ලේසි ඉතින් ඒ ගැන අපි හිතන්න ඕන දැන් ක්ලයින්ගෙන් අපි වැඩක් ගන්නකොට උනත් එයා දෙන හැම ෆොටෝ එකම සුදුසු වෙන්නේ නැහැ පෝට්‍රේට් වර්ක් එකක් කරන්න. තමන්ගේ ස්ටයිල් එකට නොගැලපෙන්න පුළුවන්. ඉතින් අපි පැහැදිලි කරලා දෙන්න ඕන ක්ලයින්ට් කොහොමද මේ වැඩේ කෙරෙන්නේ, අපි කොහොමද මේ වැඩේ කරන්නේ සහ එයාගේ ටේස්ට් එක මට දෙන්න පුළුවන්ද කියන එකත් අපි තේරුම් ගන්න ඕන. ඉතින් මේ වැඩේ බොහෝ දුරට අවසාන වෙන්න ළඟයි. ඉතින් මේ වැඩේ කරගෙන යනකොට මම අන්තිමටම කියන්න ඕන මේ වැඩේ කරන්න ගොඩක්ම පාවිච්චි කරේ නිහාර ස්ටේෂනර්ස් එහෙම නැත්නම් නිහාර බුක් ෂොප් එකෙන් මීගමුවේ තියෙන. එතනින් මට එවපු බඩු වලින් ගොඩක්ම කරේ. එතකොට මේ ඔක්කොන්ටම ස්පොන්සර් කරලා තියෙන්නේ නිහාර ස්ටේෂනර්ස්. තැන්කියු ඔයාලට. මේ වීඩියෝ එක ගේන්නත් හේතුව මේ වැඩ ප්‍රැක්ටිකලි පෙන්වන්න ඕන ඔයාලට මේ භාණ්ඩ පාවිච්චි කරන විදිය. ඉතින් මේවට තියෙනවා වෙන වෙනම වීඩියෝස් කරලා තියෙන්නේ මේ උපකරණ සම්බන්ධව. ඉතින් ඔයාලා ගිහිල්ලා ඒ උපකරණ ගැන වීඩියෝස් බලන්න පුළුවන් හැම එකක්ම වගේ උඩ කාඩ් වලින් මම ඔයාලට දාලා තියන්නම්. ඒවට ගිහිල්ලා බලන්න.
ඒවගේම තමයි වැඩිදුර ඉගෙන ගන්න කෙනෙක් කැමති නම් අනිවාර්යෙන් ක්ලාස් එකට ජොයින් වෙන්න බලන්න. එතනින් ඔයාලට තව මීට වඩා දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ සරහා කතා කරන්න අමාරු දේවල් එතෙන්දී අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. එහෙම වුණොත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් මම දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මාත් එක්ක මේ වගේ මේ වීඩියෝස් වල දිගටම රැඳිලින්න ඔයාලට බොහොම ස්තුතියි. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් දැම්මම ගිහලා like එකක් දාන්න. එතකොට ඒ like එක මට සෑහෙන්න වටිනවා මේ channel එක ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම ඔයාලට මොනව හරි doubt එකක් මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් විදියට දාන්න. එතකොට මම ඒවටත් ඔයාලට උත්තර දෙන්නම්. ඒ වගේම තමයි Q&A session එකක් වගේ set වුණු ගම ඔයාලට ඒ ප්‍රශ්න වලට උත්තරේ ඒවයින් උනත් අරගෙන එන්න හැකියාව මට තියෙනවා. එහෙනම් මේක ඉතුරු ටික බලන්න ඕම්මම අදට මේ වීඩියෝ එක මෙතනින් ටික ටික ඉවර වෙන්න හදන්නේ. එහෙනම් මම ගිහින් එන්නම්. මම ජනිත්. ඔයාලා හැමෝටම ආයුබෝවන්.